අපි අද බලමු චක්‍රලේකයක්ත් නිවැරදිව කියවන ආකාරය. ඉවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මගින් විධාරමුණු දෙසා චක්‍රලේක නිගුත් කරලා තියෙනවා. මෙම වැඩසටහන අපි බලාපොරොත්තුවන්නේ අධ්‍යාපනයට අදාළ තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේක කියවන ආකාරය තමයි මෙහිදී කියල දෙන්නේ නමුත්, වෙනත් ආයතන වලින් නිකුත් කරල තියෙන චක්කලයකත් කියවන්නේ මේ ආකාරයටම තමයි. විවිධාආයතන වලින් නිකුත් කරන ලබන චක්කලේක ඔවුන්ගේ ලිපිශීර්ෂවල මුද්‍රණය කරලා තියෙනවා මෙහිදී ඔබ දැකගණන පුළුවන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපිශ නිකුත් කරලා තියෙන චක්කලේකයක් තමයි මම ඔබට මේ තෙන්නුම් කරන්නේ මෙම චක්කලේකය දදස් දාහත වර්ශය තමයි නිකුත් කරලා තියන්නේ ෑම චක්කලයකයකටම එය නිකුත් කරලා තියෙන දිනයක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි චක්කලේක අංකයකුත් තියෙනවා. මෙම චක්කලේක අංකර් කියවනු ලබන්නේ තදාස්දාාහත විසි හත කියලා. ඒ ෑනේ දදාස්ථාහතවර්ෂයේදී නිකුත්කරපු චක්කලේකයක් තමයි මේ තියෙන්න්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ විසි දෙදස්ථාහතවර්ශයේදී නිකුත් කරන ලද විසිහත්වෙන චක්කලේකය තමයිම මේ ඔබට දෙසුනක්විදිගට පෙන්වන්නේ ඉල් පසු බැලුවහම මෙම ශක්‍රලේකය නිකුත් කරලා තියනෙ කාව මන්ත්‍රණය කරලද කියනක තමයි මෙතන දක්වන්නේ ඒ වගේම හැම චක්්‍රලයකයකටම ඊට අදාළ මාතෘ කාවක් තියෙනවා මෙම චක්ක්‍රලේකේ නිකුත් කල තියන්නේ කුමක් සම්බන්ධයද කියනෙක තමයි මෙයින් පෙන්වන්නේ දදස් දාහත විසිහත කියන චක්කලයකේ නිකුත් කරලා තියන්නේ පාසල් ගුරුවරියන් සඳහාකාර්ණී සමේයට ජිත ඇඳුමක් හඳන්වා දීමට ඒ සඳහා නිකුත් කරලා තියෙන මුල්ම චක්ක ලේකය තමයි මේ ඒ බව ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ශක්්‍රලේකයේ පළමුුවන චේදවලි මේ පිළිබඳව හැඳින්දීමක් කරලා තියෙනවා. මේ ශක්ක්‍රලේකේ නිකුත් කිරීමේ අරමුණ පිළිබඳවත් මෙහිෙදී දක්වා තියෙනවා. ඒ වගේම තමයි ඕනෑම ශක්කලේකයක ඊට අත්සන් කරලා තියෙන්නේ එම සායතනය ප්‍රධානයා විසින්. අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානයා වෙන්නේ අධ්‍යාපන ලේකම්තුමා ඒනිසා අධ්‍යාපන ලේකම්තුමාගේ අත්තනින් තමයි මේ චක්‍රලේකය නිකුත් කරන්නේ මෙතන ඔබට පේනවා ශක්‍රලේකය අවසානයේ එතුමාගේ අත්සන යොදල තියෙනවා සෑම ශක්‍රලේකයක්ම බවලාගමට නං මේ මත්සන අනිවාරයෙන් තිබිය යුතු වෙනවා. ඉන් පසු බලමු සමහර ශක්‍රලේක නිකුත් කරලා තියෙනවා ඊට පෙර නිකුත් කරලා තියෙන සියලුම චක්ක්‍රලේක අභිබවා මේ තියෙන්නේ එවැනි චක්‍රලයකය එදා ස්ථාහතර වර්ෂයේ නිකුත් කරලා තියෙන තිස්සෙක් වෙන චක්කලේකය තමයි මේ මෙය අපේ පාසල කොතරම් ගුණාත්මක දෙ යන්න පොතහි දැක්වෙන චක්ලයකය මෙහි සඳහන් වෙලා තියෙනවා මීට පෙර භාවිතා වන දදස් අට හයධරණ චක්්‍රලේකය මෙයින් අවලගු කරලා තමයි චක්ටලේකය නිකුත් කරලා තියෙන්න්නේ කියලා මෙම චක්කලේකේ නිකුත් කර දිනයේ සිට ඊට කලෙන් නිකුත් කරලා තිබුණු මේ දස් අට හයධරන චක්කලේකය සම්පූර්ණයෙන්ම අවලගු වෙනවා ඒ අනුව බලපැවැත්තෙන්නේ දදස්දාහතර තිස්සක කියන චක්කලේකය ඒ අනුව එ සඳහන් වෙලා තියෙන උපදෙස් තමයි ඔබ විසින් මෙන් පසුව අනුගමනය කරයුතුවන්නේ. ඒට තවත් උදාහරණයක් තමයි පසැල්බල මෝලි කළමනා කරන සම්බන්ධයෙන් නිකුත් කරල තිගෙන පාසැල්පාදක ගුණාත්මක ප්‍රමාණාත්මතහා යහාත්මක සංවර්ධනය සඳහා සැලසුම් කරනය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්්‍රලයකය සහ මාර්ක උපදේශත් පොත පර්තමානයේ දී භාවිතා වෙන්නේ දදස්දහට විසිහයකෙන චක්්‍රලේකය. එමඟින් මින් පෙර පාසැල්බල මෝලි කටයතු සඳහා නිකුත් කර ලතිබුණු මේ අංකහා දිනධරණ සියලු චක්කලේක අභිබබා මේ අදදා ස්දාහ නම එකයික දින සිට ඉදිරිට බලා පැවැත්වෙන බව දක්වලා තියෙනවා. යම් චක්කලේකයක් නිකුත් කරන්නේ ඊට පෙර නිකුත් කරලා තියෙන චක්්‍රලේක අවලගු කරලානං හෝ සංශෝධනය කරලානං ඒ පිළිබඳව එම චක්්‍රලේකේ පලවෙනි චේදයෙන් විස්සර කරලා තියෙනවා. ඒ බව ඔබට මේ උදාහරණය ඉතාමත් පැහැදිලිව දක්කගන්න පුළුවවා. පසු අපි බලමු සංශෝධන විදිහට නිකුතිතෙරලා තියෙන චක්කලේක. මේ ඔබට පේනෙන්නේ අපසෝ සස් පෙල පන්තිවලට සෙසල් නතුළත් කිරීම සඳහා වෝ චක්කලේකය මෙයත් අධ්‍යාප නමාත්‍යංශයෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ එෙදාස් දහතන විසි පහ කියන චක්ක්‍රලේකය. මෙම චක්කලයේකය නිකුත් කෙරලා තියෙන්නේ අලුතින් තාක්ෂණ විෂයධාරාව අපස සස් පෙල දරුවන්ට හඳුන්වාදීම සඳහා. නමුත්, ීට පෙර නිකුත් කරලා තියෙනවා අප සුසස් පෙල පන්තිවලට සුනැතුලත්කිරීම පිළිබඳ ශක්‍රේක ගණනාව. මෙහි දක්වල තියෙන්නේ මෙන්න මේ අංකහා මෙන්න මේ චක්‍රේක අංකධාරණ චක්්‍රලේකවලට චක්‍රලේකවල තියෙන සංශෝධනවලට අමතර වශයෙන් තමයි මෙම චක්්‍රලේකය නිකුත් කරලා තියෙන්න්නේ. ඒකැන මෙයි ඔබට පැහැදිලි වෙනවා පළමෝන ශේදයෙන් දක්වල තියෙනවා මීට පෙර චක්‍රලයේක නිකුත් කරලා තියෙනවනගේ මනුවද ඒවාට අදාළ සංශෝධනයක් විදිහයට මේක නිකුත් කරලා තියෙන්නේ එහෙමනැත්තා ඒ චක්‍රලේකය සම්පූර්ණයෙන් අවලංගු කිරීමෙන් පසුවද මෙම චක්‍රලේකය නිකුත් කරලා තියෙන්න්න කියලා මම හිතනවා මේ වීඩියෝවින් ඔබට චක්‍ර කියවීම පිළිබඳව යම් අවබෝධයක් ලැබන ඇති කියලා තවත් මෙවැනිම වීඩියෝ නැරඹීමට අපිත් සමග එකතු වෙන කියලා ඔබ සියල දෙනාට ආරාධනා කරනවා